Sir, ma vede se stanno a cara e tu passi ai cali. Poi che quindi avevi male. Mi pare tamai pite pite. Mi caranduni. Atra marat nema. Muka dia ke energi kat dia mai tu pasal energi kat gando ni. Tiap hari energi ready, ready lah bukan mak kita ni. Hebat, mono mal bel bawa menang tiak muka kita ni. Nada pas iya tu perih tu retreat kat tu. Iya tu. Tang tiap hari ni handa bel bawa ke. Kad. Sama ni arau rai kat kena ni. Mak ayam tu pergi energi arah main kang. Hebat iya arah ni kang meditation make kat ni. Hari, hebat handa we tiap hari ni kang. තව සතියක් යනකොට ඒකේ ඉෆෙක්ට් එක ඕම ඕම බීජේ වැපුරන්නේ ප්ලාන්ට් උනානේ තින් අද අපු කට්ටියටත් ඔකෝටම අනිවාර්යයෙන්ම සාන්තියක් වෙන්න ධර්ම ශක්තියක් ලැබෙන්න මේ චියුටි වෙලාවේ අද කොහෙද වික්ටෝරියාද අපි කොහෙද අර බුද්දිස් මේකේ නේද එතනට මටත් හොඳ සතුටු අවස්ථාවක් වුණා ඒ කියන්නේ විශේෂයෙන්ම මගේ බලාපොරොත්තු ඒ කියන්නේ කොහෙද කවුද ඉන්නේ මිනිස්සුෝ ඒ කියන්නේ දුක් විඳින්නේ නැත්තම් මට ආසනය ලංකාවේ බුද්ධ ආගමක් වෙන්න ඒ කියන්නේ ඇත්තටම ඉස්සර වුණත් මගේ අම්මයි තාත්තත් මගේ අහනට පොඩි කාලේ කාටද දෙන්නගේ මාදරේ මං කියන්නේ දෙන්නට මාදරේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අපි කවුරුත් දුක් විඳිනවා. ඇත්තටම බුදු සාසනය අපිට ගොඩක් අපේ අපිට අපිට ලොකු මං එක හිතන්නේ අපි එනකොට හදිසි අපි මේ වගේ තැන්වල ඉපදුණා නේද? ඒ කල්චර් එකකින් ඒ වැලියුස් වෙයි. බලන්න අපේ රටේ ඒ වගේ තැනක ඉපදිනවා කියන එක කොච්චර පිනක්ද? පොඩි කාලෙම ඒ කියන්නේ විඥාණයට ස්වාමී මාසලා දැකලා ඒවා වෙලා ඒක මහ විශාල වස්තුවක් ඒ කියන්නේ නිකන් මේක දිලිසි දිලිසි හැරි මොනවා ලස්සනට පිළිවෙලට තිබ්බට වැඩක් තියනවද ඒක ඒ කියන්නේ මනසට ඒ කියන්නේ දැනුමක් ඥානයක් ආලෝකයක් වගේ නෙමේ ධර්මය එහෙම ආලෝකයක් නැති වුණොත් ඒ කියන්නේ ත්‍යාද ඒ අවස්ථාවේදී මට හරි සතුටක් වුණා අවංකවම ඊත් මට සතුටුයි. ඊ හැන්දෑවේ හොඳට අදිෂ්ඨානත් වුණා. මන් දන්නේ ටිකක් මාත් භාවනාවේ මේ කට්ටියත් එක්ක ඉඳලා. ඒ සක්මනේම හැබැයි කොයි දවසින් ලේසි නෑ. ඔක සාමාන්‍යයෙන් දවස් 14ක්වත් අඩු ගානේ. ඔහොම 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 මේකනේ අර පරණ මේකට යන්නේ. ඒ දේශනාව අරන් එදා ඔහොම පදේ කිව්වම ඒකෙන් සතිය පිහිටුවා ස්වාමීන් මේ ස්වාමීන් වහන්සේලා හරි උපාසක පිරිස මාර්ගඵල ලැබුවා. අපිට ඒක එක ඇතුලින් හිතන එකකට ගන්න වෙනවා. ඉතින් හැබැයි මෙතන ටිකක් අර බිම හරිත් නැ පොඩ්ඩක් අවශ්‍ය අපිට රිලැක්ස් කරන් කකුලට මේවට අමාරු. ඉතින් කොහොමරි අපි මට කිසිම සෑඩ් ෆේස් එකක් නම් දකින්න බෑ. අද තාම මේ ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. කිසි දෙයක් පින්වතුනි ගණන් ගන්න අරකයි. ගිනි ගෙඩියක හිටියත් පින්වතුනි මගේ ටීචර්ස්ලා ඉස්සර හරි මාත් එක පොඩ්ඩක් කේන්ති. ඒ කියන්නේ මොකද හේතුව මගෙන් අහනවා විභාගය උනන් පස්සේ මේ how did you do your exam කියලා මම තනියම ඉස්සර නිස්පෙත් කියලා මට බොහෝම අපිනිය ආත්මීය වගේ මොකක් හරි සම්බන්ධයක් තිබ්බා ඒ ටීචර්ත් එක්ක. ඉතින් මම කියනවා it's all okay it's very good sir කියලා. ඉතින් එයා දන්නවා මම නරකට කළා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මගේ රිසල්ට්ස් උත් වෙනවා ඊට පස්සේ නරකයි. පස්සේ ආ තමයි හෙඩ් මාස්ටර් වගේ හිටිය හෙඩ් මම හිතන්නේ අප ස්කූල් මම ලේපයි ස්කූල් දාලා යනකොට එතකොට මේ මොකද්ද මම එක මේ ඒ වෙලාවේ එයා ලියලා තියෙනවා මොකද අර තියෙනවනේ එස්එස් කරන්න මොකද්ද සෙට් බෑක්ස් රියක්ෂන් ටු සෙට් බෑක්ස් ඒකේ දාන්න ඕනේ good very මනද good හරි මන ඔහම තියෙනවානේ categories good very good නේ කියන poor හරි ඔහමම තියෙනවා ඒක දාදින excellent කියලා reaction to setbacks ඒකත් මේ ගමනේ යනකොට setbacks පුදුම විදියට එනවා දැන් අවංකව කියනවා නම් ඒ
හිමාලයේ මන් ඔය ආසෙලා හිටපු කෛලාස 2000 මේ 2008 දී ඉන්දියාවට වැඩිය මේ මොනවාද ඒක ගමන් කරන්න වඩින්න කියලා. එතකොට මොකද ඔලිම්පික් මොකද ප්‍රශ්නයක් වෙලා මේ ඔලිම්පික් අර මොකද ටෝච් එක ගෙනිනවා මේකක් තිබිලා ටිබෙට් අර ඒගොල්ලන් බෝඩර් එක වහලා තිබ්බ. ඉතින් අවුරුද්දක් හිටියා. හැම පස්සට ගියේ නැහැ. මේකක්වත් බාධා වුණාට මේක කළ යුතු දෙයක් කියලා දැනගත්තම අපවත් උනත් කමක් නැහැ කියලා අපවත් උනත් තමයි නවත්තන්නේ කියලා එහෙම අදිෂ්ඨානයක් ගන්නවා. ඉතින් ඒක ආයයි කළා කෙරෙන්නේ කොහොඳයිනේ බෙටර් ලේට් දැන් නෙවර් කියලා කියනෝනේ. ඉතින් හැබැයි සමාකයම මට පේනවා තාම නිකන් මම ඊයේ රිට්‍රීට් එකෙන් පස්සේ තවත් ප්‍රශ්න වගේ ආපින්වතුනි මෙහෙමයි පින්වතුනි මම කියන්නේ ඕකට හොඳ දෙයක් මම බුද්ධකය වැඩි ඉන්නකොට මේ ඉතින් මම දැන් මෙහෙම ඉන්නවා දැන් මිනිනට මගේ ගාවට කට්ටියනවා එක එක මම හැබැයි ඔහොම දැන් ප්‍රෝග්‍රෑම් උනත් කරන්නේ නැහැ දැන් මේ පළවෙනි පාර ඒගොල්ලන් උත් බලයි ආරංචි වුණා ඉතින් ඕ ඒගොල්ලන් මේ ඒ කාලේ මම හැංගි හැංගි භාවනා කරනවා ඒත් හොයාගෙන එනවා කට්ටිය එහෙම ඉන්නකොට ඉතින් එනවා එක එක කට්ටිය කරා මම තායි එක්කෙනෙක් දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන් මාස ගණන් ඉන්නවා සමාකය ඒ නෝනා ඇවිල්ලා මට කියනවා නෝනා we have come here we are meditating and all that but bandhi we have come to buddhagaya and we have so much suffering we have so much pain kiya lekwa mankwa don't worry buddhagaya is like a hospital your karma is being operated hoping atani meewa karanne enakota prashna enawa kiyanne prashna enawa ewa aashirwada hatiyata ganna oka guptai guptai igane me dewal waladi යම් ගුප්තයි සමහර සමාකයට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න බැරි යනවා. මම එක කියන්නේ සමාකයට ගොඩක් බල කරන්න එපා. සමාකයේ කකුල් කැඩලා තියෙනවා. මම කියන්න එකක්. මේ වගේ ප්‍රෝග්‍රෑම් කීයක් දැන් මම කරේ 3ක් 4ක් මෙහෙ තමයි ඔහොම කරේ. දැන් ඇති කියලා මම සෙනසුරාදාට මේක නැවතුවා. නැත්තම් මේගොල්ලන්ට ඕවර්ඩෝස් එකක්. මොනවා වෙයිදන්නේ? මෙයා දන්නේ මිහිති බණක් කියලා මේක. ඒ කියන්නේ මොකද එයාට අලුත් මේවා ලංකාවට පුරුදු නැහැ යෝගිවරු ලංකාවට තාම පුරුදු නැහැ පින්වතුනි කොහොමරි මොකද්ද මං ඒ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකේ දැන් මටත් ආසයි දැන් මටත් අද්භූතයි මේක නිකන් මොකද මේක මටත් හරි ආසයි දැන් මම මෙච්චර කාලේ ඉඳලා මොකද්දයක් වෙනවා මොකද්දයක් කට්ටියට වෙනවා 2012 හැදි වගේ කාලේ ඉතින් මගේ ඉස්සර යාළුවෝ එහෙම ඉන්නවා මං පොඩි කාලේ කියන්නේ තරුණ කාලේ ඉඳන් දන්න කෙනෙක් ඉතින් අන්ධ කෙනෙක් කලණිය පැත්තේ ඉතින් මෙයා දැන් මම හිමාලය ගිහිලාම සමහරට මේ ඒ පැත්ත යනවා නම් දන්නවත් ඇති යා මේ අරණියන් බ්‍රාහ්මණික් වගේ එයා ඉඳගෙන ඉන්නවා ඉතින් එයා ඉතින් මම යාගාවට ගිහිල්ලා යගෙනවත් මතක නැහැ මම යාගාවට ගිහිල්ලා මේ එයාට මේ මොනවාද සාමාන්‍ය මං කියන මහත්වෝ කිව්ව මෙයා දන්නවා මම කියලා කටහඬ ඉතින් මම හිමාලි විස්තර කියනවා වෙච්ච ඒවා ඉතින් අපි මොකද්ද තිබ්බ සම්බන්ධයක් ඉතින් නිකන් එයා අඳුනාට අපි යාළුවයි ඉතින් කොහොම හරි මම කැනන්ටි ගියා මෙහෙම යනවා. ඉතින් මට ආස වුණා අනේ මෙයාත් ආවනම් හොඳයි නේද කියලා. ඉතින් මම දැන් මේවා සමාජයට ඔහොම චුට්ටක් එන්න පටන් ගන්න 2012 ඇති. මම හිතවත් මහත්තයෙකුත් එක්ක ඒ පැත්තෙන් ගිහිල්ලා එයාගේ පොඩි නියම් ෂෙඩ් එකක් වගේ තියෙන්නේ. මම එයාට කිව්වා මෙහෙම තියෙනවා දැන් ආයි ප්‍රෝග්‍රෑම් එකක් මහත්තයා එන්න කියලා. මේක ඇඩ්‍රස් එක එහෙමයි කියලා. දැන් මෙයාගේ වයිෆ්ටත් කිව්වේ නේ යාට බාධාවක් කී කියලා. එයා හිමීට මොනවද කළාද? එයා ආවේ නෑ හැබැයි. කවදත් අදටත් ඇවිල්ලා නැහැ. පස්සේ මම වෙලා තිබ්බ වෙලාවට ගිහිල්ලා හම්බෙච්චලාගේ විමසුවා මොකද්ද උනේ කියලා. එයා කිව්වා වයිෆ්ටත් කියන්නේ නැතුව එයා අර ත්‍රිවිල් එක්කෙනාට අර මොකද්ද බෝක්කුවක් තියෙනවා එතන ළඟට එන්න කියලා සෙල්ෆෝන් එකෙන් කියලා මේ ඔහොම ඇවිදගෙන ගිහිල්ලා තිනවා. යනකොට අර මේ මොකද්ද බෝක්කුවා හොඳට පුරුදු එයාට ඉස්සරහත් හරි පුදුම අන්ද නැහැ කියලා හිතනවා. මොකද එයා ඒ දන්නවා හරියටම ඔය කැලණි උනත් ස්ටෙප්ස් ගානයි අඩි ගානයි. මම ගිහිල්ලා එහෙමම වැටිලා. තාමත් ඒ තුවාලෙස් හීල් වෙනවා. ඉතින් මට තේරුණා මේක හරියන්නේ නැහැ. මට කැමති වුණත් මේ කට්ටියව බල කරන්න අරකයි. ඒක යම් සුදුසු හෝම සබහා ධර්මයක් එක්ක එන්න ඕනේ. ඉතින් තමාකටික මං කිව්වේ කවුරුත් ඇදගෙන එන්න යන්න එපා. එහෙම ඕනේ නැහැ. සමහරට ඉතින් මේකෙදී අර මමත් කර්මයේ කඩාගෙන යන අවස්ථාවක්. මේ කඩාන යනකොට අනිත් අගෙත් කර්මයේ කැඩෙනවා පින්වතුනි. ඔක දෙකම එකට වෙන්නේ. දැන් මම ප්‍රැක්ටිස් කරාම මේක සුද්ධ කරගෙන මේක දැන් මෙහෙම ඉන්නේ මම දැන් බලනවා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඉතින් ඔහොම යන ගමන් ඒකේ යම් গুপ্ত දෙයක් වෙනවා.